ඉතින් ඔයගොල්ලෝ සුබ දවසක්. ඉතින් ගොඩක් අය මම කලින් දාපු වීඩියෝ එක බලලා තිබුණා. ඉතින් බලලා තිබිලා ඒගොල්ලෝ අහලා සබ්ස්ක්‍රයිබර් ගහන වීඩියෝ එකත් අනිවාර්යෙන් දාන්න කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා අපි මේ ෆුඩ් එක සම්පූර්ණ සුද්ධ කරන ඉවරයි. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ ලයිට් එකක් දාලා දිනවා. ඉතින් ඒක මේ පොඩ්ඩක් රත් වෙන්න දාලා දිනා. අද දේසුගුණේ පොඩ්ඩක් මේ සීතින්ද. ඉතින් ඒක දිහා රත් වෙන්න දාලා ටිකලා තිබ්බා පස්සේ මේ ෆුඩ් එක රත් වෙනවා. රත් වුණාට පස්සේ තමයි ස්පයිමර් එක අපි ඇප්ලයි කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොහොමද අපි ස්පයිමර් එක ගහගත්ත පස්සේ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් අනිවාර්යෙන් රැඳිලා ඉන්න YouTube channel එකත් එක්ක ඉරියල්න ගොඩක් අයට තිබුණු ප්‍රශ්නයක් තමයි ස්පයිමර් කියන්නේ මොකද්ද? ඒක මොකද්ද? මේ මොන වගේද කියලා මගෙන් අහලා තිබුණා. ඉතින් ගොඩක් අය කෝ ඒක පෙන්වන්න කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ විදිහට තමයි ස්පයිමර් එක පේන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා අපි මේක ටිනර් එකතු කරන්නේ මේ තියෙන ස්පයිමර් ඇක්ටිවේටර් එක. ඉතින් ඒ දෙක තමයි මේකට කලවම් කරන්නේ. මේකට ටිනර් දාන්නේ සාමාන්‍ය අපි මේක එකට එකක් තමයි කලවම් කරගන්නේ. ඉතින් ඒ කියන්නේ අපි ලීටරයකට ඇක්ටිවේටර් ලීටරයක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අපි ඊට පස්සේ මේ කලවම් කරගත්තට පස්සේ අපිට පුළුවන් අපි ගහන පැනල් එකට මේක ගහන්න. ඉතින් අපි මේක ගන්නේ තහඩුවට විතරයි. ඉතින් කැටලෝ දාලා තියෙනවා නම් කැටලෝ එකට වදි උඩින් ගහලා වැඩක් නැහැ. මේක අපි තහඩුවට තමයි ගහන්න ඕන. ඉතින් කැටලෝ වලට වැදුනක් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙහෙමයි කැටලෝ වලට ගහන්න අවශ්‍ය වෙන්නේ අපිට මේක ඕනේ තහඩුවට ගහගන්න. ඉතින් ඕගොල්ලෝ පේන දේ මේ විදිහට තමයි ක්ලීන් කරගත්තට පස්සේ තියෙන්නේ. ඉතින් අපි මේ ගුණින් තමයි අපි ස්පයිමර් එක ඇප්ලයි කරගන්නේ. ඉතින් ඕගොල්ලෝ ගොඩක් අය ආපු දෙයක් තමයි ස්පයිමර් ගහුවට පස්සේ කොහොමද පේන්නේ කියලා. ඉතින් ඕගොල්ලෝ දැන් බලා ගන්න පුළුවන් හොඳටම. ඉතින් මේ විදිහට තමයි ස්පයිමර් එක ගහුවට පස්සේ තියෙන්නේ. මේක ගහුවට පස්සේ පැක් කරන කලින් අනිවාර්යෙන් මතක තියාගන්න 2K ෆිල කරගන්න ඕනා.